කොහමද හැමෝටම ඔන්න අපි දෙන්නත් එක්කම උදේම වත්තට බැස්සා බලන්නක මොකද කරන්න කියලා. ඔයාලා දැක්කනේ මේ දවස්වල අපේ වත්තට ඇවිල්ලින්න කරදරකාරයෝ ටික. ඉතින් අයියා හැමදාම උදේට සමහරවිට මමත් එනවා උදේට හැමදාම මේගොල්ලෝ අයින් කරනවා. මේ ප්ලම් ගහේ තමයි ඔන්න ඇවිල්ලා ඉන්නේ. ගහ කාලා මේ හිදිල් තියෙන කොළවල තමයි ඇවිල්ලා ඉන්නේ ඒගොල්ලෝ. දැන් අනිත් ඒවට බෝ වෙන කලින් ඔක්කොම අල්ලලා අල්ලලා ලයින් කරනවා අයියා. වාජනි ටික ටික මේ ජැපනිස් බීටල් මේ ගොල්ලන්ට ගහන කෘමිනාශක අපිට ගන්න තියෙනවා. නමුත් ඉතින් මේ අපි ගෙදර මේ පළතුරු එතකොට මේ අපි අවට වගා කරලා තියෙන එළවලු අපි ගෙදර පරිහරණය කරන දේවල් තියෙන නිසා ඒක හොඳ නැති නිසා අපි පාවිච්චි කරන්නේ නැත්තේ. ඉතින් අයියා මේගොල්ලෝ අල්ලලා අල්ලලා අයින් කරනවා හැමදාම දිනපතාම උදේ පාන්දරට කරනවා. ඊළඟ දවසේදී ආයෙත් පිටලා ඉන්නවා. ඒගොල්ලෝ දැන් සමය කිමි වෙන්නා මොකද එදා කිව්වේ වින්ටර් එකේ කන්ස්ට්‍රක්ෂන් කරන වාහන හරි මොන හරි ගෙනල්ලා ඒ පස්සස් ඉදිරියේ හිටලා තමයි ආවේ කියන්නේ. ඒකේ රටරෝලින් මේ එනකොට හැමදේම චෙක් කරන්න හොඳනේ. මුකුත් ගේන්න දෙන්නේ නැති අය. මේ තියෙන්නේ අපේ මිරිස් පැල ටික ඔන්න දැන් ඒගොල්ලෝ දැන් වහිනකොට හොඳට මේ නැගලා එනවා අයිනේ. නැගලා එනවා. නැගලා එනවා. කංකුන් ගන්න තොරයට මදි විකකු. මිරිස් කරල් හැදිලා තියෙන්නේ දැන්. මිරිස් අම මිරිස් මේ බලන්න මේ දින මාල් මිරිස් එකද අනිත් එකද අප්පච්චි මාල් මිරිස් මේකත් වැරදීනේ මිති අනිත් වැරණිය කේ කරල් අප්පච්චි මේ කරලා නම් මට කරලා දෙන්න ආහා ඒ කරලා ලොකුට හැදිලා තිනවා දැන් මිරිස් ගස් ටික මේ ටික දැන් හොඳට ඉස්සරහට තමයි හොඳට හැදීගෙන ඉන්නේ දැන් මේ තියෙන්නේ මේ කොච්චි එක මේක අපි කලින් හිටවල නැහැ මේක මේසරේ ගෙනත් හිටියේ. ඔය කොච්චි ටික කපන්න. අපිට සම්බෝල කොච්චි සම්බෝලයක් ගන්න පුළුවන් නේ. කොච්චි. මොකද්ද? මොකද්ද? යකඩ ඉන්නද? අර වට්ටි. ආ ඒක. මේ නලපාති දැන් මැරලා ගිහින් තියෙන අයියා මේ අල ටිකක් එහෙම මෙන් උදුරලා තියෙන මයි ටික පෙන්නන්න ග්‍රීන් හවුස් එක ඇතුලේ පොඩ පාතරකම දැන් මේක ටිකක් මේ ඕව වැඩ ගන්න ඉන්නෝනේ මේ එනවා පෙන්නන්න අල අල එල එල අල මේ උඩ උඩට ඇවිල්ලා දිනෝ මේ උඩක් තියෙනවා උඩක් තියෙනවා තව තියෙනවා යට මේ මෙදි මෙදි නර හොඳට ඕව උදුර පොපි ටිකක් උදුරලා තියෙන අර ටික උදුරලා තියෙන මේ ටික ගස්තුන ගැලවුවා නේ ගස් ටික මැරලා තියෙන දැන් හොඳට මේ දින අපි වැටකුළු එක ඒක මෙතන අපෂෝ වැටකුළු ගොඩක් දාලා ඇට මේ සැරේ ඉතින් වගාවට මට එච්චර සහභාගී වෙන්න බැරුණානේ කාරවල එකට ඉන්නක් මේ දඹල පැලටි ටිකක් දැන් හැදීගෙන එනවා මේ මේ මේකේ තියෙන ලුණු මේ පොඩි ලුණු එක දැන් මේකේ මේ වල් උදුරන්නේ නැහැ අපි දැන් ටික ගලවන්න මෙතන චුට්ටක් ගලවලා තියෙනවා අහ පැත්තේ ටික ටික ගලවනවා ටික ටික ගලවනවා අයියා ඒ නිසා තනකොළ සුද්ධ කරන්න නැහැ වැඩක් නැහැ තනකොළ මේ තියෙන ලුණු අන්න එක මකල පෙන්නන්න පොඩි ලුණු එක සතු ලුණු එක මේ හාරලා ගන්නවා මේ සමහරවල් මේ මග යනවා සමහරවල් අයියෝ ටික ටික හාරනවා තනකොළ පොඩ පොඩ ගලව ගලව මම මේ බලන්නේ අරකට තියෙනවා මේ යායම තියෙන්නේ ඒක තමයි යායම තියෙන්නේ ලුණු ඉතින් අර ටික ඔක්කොම ගලවන්න ඕනේ ඒ ඇස්සේ මේ මේවා හැදිලා තිනවා එපා වෙන්නව මොනවද මේ මේ මොනවද කොත්ත මාලිකොල ඒ මේ ගීසරේ මේ හැදිච්ච වැට ගීසරේ වැටිච්ච මේ මේ බෙල් පෙපේ වලින් මේ ඉබේ හැදිලා ගීසරේ වැටිච්ච බෙල් පෙපේ වලින් බෙල් පෙපේ ගෙඩි වැට ඉදිලා වැටලා මෙතන තිබුණානේ අර පල් වෙවි ඒ ඇට වලින් තමයි නිකම පැල හැදිලා තියෙන්නේ මේ කරවිල මෙල බලන්නකො ඒක රද ඉන්නක් ගහනවද පස්සේ මෙච්චර තියෙන කොච්චි මේ කරිවිල හොඳට යනවා ඒ ඇස්සේ මේ
මෙතන තිබෙනේ නැද පිට පේනල පේනලයි ගොටු කළා දාලා කැද්ද එකක් හදලා පේනල වල තිබුණා මෙතන ගියසරේ තිබ්බේ කැට වැටලා නේ තනකොල ගාලා තෝ මේ තියෙන මෙතනක් තියෙනවා පේනල අර බෝන්චි කරාල වෙනද ඔන්න මේ පැති මේ පැත්තේ මිරිස් පැල ටිකක් හිටියුවා නේ ටිකක් තියෙනවා මාළු මිරිස් කරලක් ඇදලා තියෙනවා කොඩ මේ කොඩ වෙලා වගේ නේ පච්චි මේ කරල් ටික නම් ගිහිලා තියෙන ඇදිලා ඔතන තියෙන මේ කරල්ද බෝන්චිද මේ කරල් මේ පැත්තේ තියෙන බෝන්චි බෝන්චි කරල් ඇවිල්ලා තියෙන දැන් ජීවිත කරල් මේ ඊ බලනකොට මම මාළු තිබ්බේ දැන් අද ආදෝ දෙනවා කරල් මේ තියෙන මෑතු හෙද මේ පැත්තේ තියෙනවා මේ බෝන්චි නෙමෙයි මේක තියෙන මේ කරල් මේ ලීස් අපි ලීස් මලුත් ඇවිල්ලා ඔය ගිය සමරේ කීව අපෝ හැදලා තියෙන්නේ මේ තියෙන්නේ මේ බණ්ඩක්ක බණ්ඩක්ක මේ දෙක බීමට දාන්න ඕනේ මේ ටික මේ කැරටුත් ගිය සැරේම තමයි මේ තියෙන්නේ. හැබැයි අලනක් නැහැ මං හිතන්නේ කැරට් ගහ විතරයි. මේ කැරට් සම්බෝලේ රසයි කොළ. මේ තියෙන කංකුන් කංකුත වැට ටිකක් දාන්න ඕනේ මේ මේ හරි මදි. කංකුන් මුකුරු වෙන්න. දැන් වහිනකොට හොඳට මේ ටික හැදිලා එනවා. මේ ලුණු පාති උදුරලා ඉවරයි. අරකේ තව ටිකක් තියෙනවා. ගොටු කොල තියනවා යකි ඊටවල මේ ලුණු ටිකක් ගලවන්න ඕනේ ඔව් මෙතනත් තියනවා ලුණු ටිකක් සුදු ලුණුත් බාගෙට ගලවලා තියෙන්නේ සුදු ලුණු තව ටිකක් තියනවා ගලවන්න අයිය ටිකක් ගලවලා තියෙන්නේ එකත් බ්ලැක්බෙරි පොඩි වටිය ගේන්නේ පෙ පොඩි වටිය අමතුමානේ ඒක මම බැලුවා මං හිතුවා මෙහෙ තිබෙයි කියලා බැලුවා ගහටම කරලයි. සයි ඉස්සරහට ඇවිත්. ඒක කපලන ඕලානෝ. ඒක තමයි අනිත් ඒවා හැදෙන්නේ. තව මේක උඩත් තියෙන මේ. තව මාතියෝ. මේ අපේ පෑස් ගහ තියෙන්නේ. වත්ත පල්ලෙහා. ඒක මේ සරේ නැහැ ගෙඩි. මේ ගහනන් තියන ලොකෝට බලමු කි ලබන සරේ හැදෙදි කියලා. මේ තියෙන පෑස්. වට්ටක්ක වැල් ටික නැදීගෙන යනවා වැස්සට. ඇසක් හැවගමන් ටක් ගාලා ඉතින් යාලා මේ ඇදිලා එනවා නැත්තම් මාර රස්නේනේ මෙතන වටක්කයි බටාරය දෙකම නේද අපච්චි මෙතන ග්‍රීන් හවුස් එකේ මේ අයිය මේ දවස් ටික ගලපු මේ සුදු ලුණු බලන්න කියලා තියෙන වැඩි එයාගේ දුංගේ කරන් තියෙන දැන් ග්‍රීන් හවුස් එක වේලෙ නිකන් අර කොකු ගාලා එල්ලලා ගලපු සුදු ලුණු මේක ඇතුලේ සුදු ලුණු ලුණු ඒ සුවඳ මික්ස් වෙලා ඉන්නේ සුදු ලුණු මේ ඉස්සලාම ගලපු සුදු ලුණු එක නම් දැන් වෙයිලා තියෙන්නේ මේ දේවල් දකිති මොකද හිතෙන්නේ කැමැත්තක් ඇති වෙනව නේද වගා කරන්න ඉතින් ඔයගලන්ට තියෙන ඉඩ අනුව මොන හරි දෙයක් ගෙදර වගා කරගන්න පුංචි ඉඩක හරි කමන්නේ වගා කරගන්න ඉතින් අපි ලෝකෙ කොහේ හිටියත් හරි සතුටක් ලබනවා ඉතින් අපිට මේ කාලේ ඉතරේ වගා කරන්න අවස්ථාවක් තියෙන්නේත් මෙන්න මේ අපි ගලවපු පොඩි ලුණු ටික කලින් අපි පොඩ්ඩක් ගැලෙව්වා මේ මෙතන තියෙන අලත් අපි කලින් ගලවපුවා ඉතින් පොඩ්ඩු තුන් දෙනා කොහොකිලත් බලනවා ඇති තුන් දෙනාම නිදි අපි උදේම තමයි මේ එළියට බහගත්තේ එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හමුවෙමු